ර සරණයි පින්වන්ත දුවේපුතයේ. බොහෝ විවසීමෙන් කටයුතු කරගත යුතු, ඉතාමත්ම තීරණාත්මක කාලයක් උදාවෙලා තියෙනවා. මෙ කාලෙ හැමෝම බොහොම දුරදසීවිය යුතුත් වෙනවා. සියලුම දේවල් ආරක්ෂ කරගත යුතුත් වෙනවා. පිින්වන්ත දුවේපුතේ බුදුදහම පවතින රටක් ඉතාමත්ම, ධනවතුන් පිරිච්ච බලවතුන් පිරිච්ච බොහෝම සතුටෙන් සැනසල්ලි ජීවත්තන කිසිම කෙනෙක්ට නයනවන බොහෝම ආර්ථික එවගේීම සාමාජීය ගුණතරම හැමදයකීම පිරුණු මනුස්ස ධරම පිරුණු සේෂ්ට රටක් වෙනවා. ඉතිහාසේ ඒ ගැන බොහොම සාක්සිිතියෙනවා දවරුණු රජුරු පවා බුදු දහම පිළිපදින්න පටන් අරගෙන මුළු දික් විචේම ධර්ම විජයක් බවට කරගත්ත ඉතිහාස සාක්ෂි අපිළඟතියනවා. පින්වන්ත තුවීපතේ වෙලාව ඔබ බොහොම ඉවසන්න ඕන වගේ බොහොම දූරදර්ශීව කටයුතු කරන්න ඕන එවගේ ස්ථා නෝජිතය ප්‍රඥාව අවශ්‍යන් වෙනවා ජාතයෙන් අතර කෙටවීමක් කරන්නට මේ වෙලාව උත්සාහ කරනවා. කුමන්ත්‍රණ කරුවන් ඉතාම බල සම්පන්න කුමන්ත්‍රණයක් මේ වෙලාවෙ කරමින් ඉන්නවා. ඉතා ප්‍රබල දරුණු කුමන්ත්‍රණයකට අපි හැමතිනාම හසුවෙලා ඉන්න බව තේරුන් ගන්නට ඕනේ. සිංහල ජාතියේ සියලු මිනිසුන් තමන්ගේ ජාතියේ රැකගන්න ඕන. මුස්ලිින් ජාතියේ සියලුම මිනිසුන් මන්ගේ ජාතය රැක ගන්න ටඕනෙ. දෙමළ ජාතියේ සීලුම මිනිසුම් තමන්ගේ ජාතියේ රැකගන්න ටෝන. තමන්ගේ කුලේ ආරක් සාකරගන්න ටෝනෙ. කුලසිරිත් ත්‍රකින්න ටෝනේ බුදුදහම ගැන දන්න පින්වතුන් දන්නවා කුල සිරිත් ඇැකගන්නන්නේ එක ගැන බුදුරජාණන් වහන්සේ දීශස්නා කළ තියන විදිිය. ඒවිතරක් නෙමේ පින්වන්තදුගේේපති. ඔය දරුවෝ එක එක ජනකොට්ටාස වලට ආවීනික කුලසිරිත්වලට ගරු කරන්නත් ඕනේ. කිසිම ජනකොට්ටාසේක තියෙන කුලසිරිත් එව ඉක්මවා යන්න කටයුතු කරන්න එපා බලහාත්කාරීෙන් දේශපාලන මතයක් හු බලහත්කාරයෙන් අනිත් ජාතියක තියෙන කුල සිරිතක් හු තවත් ජාතියක පැටවීම කරන්න හොඳ නැහැ. සියලු ආගම් සියලු ජාතීන් තමතමන්ගේව ආරක්ෂාකරගෙන අන්න ඕන වගේම නුවනී විමසා බලා කටයුතු කරන්න පුළුවන් නිදහස තියෙන්නත් තෝනේ. සිංහල ජාතිය අති විශිෂ්ටව කටයුතු කරනු ඉතිහාසි නං අත දක්වා. සිංහල ජාතියට ආවේනිික ගතිලක්සන ගොටක් ගොඩනැග ලා තියෙන්නේ බුදු දහම තුළින්. සිංහල බෞද්ධයින් බදුදහාහමතුරෙන් පෝසනයල බල මද්‍රවිවලීින්වෙෙන්වෙලා සත්්‍යඝාතන ආදියෙන් වෙෙන් වෙලා හැමෝවටම කවුණාව මෛතීය පතුරුවමින් කටයුතු කරනවා. පන්සිල් නොරකින එවැනි පිරිස ඉන්නවානං එ පන්සිල් නොරකිනකට්ටිය සිංහල බෞද්ධයෙන් හැටියට අපි පිළිගන්නන ැ. තුනුරුවන් සරණගිය සිංහල බෞද්ධ පංවතුම් මන්ගේ ගුණදරම වගේම සියලුම ජාතීන් වලට ආගංවලට කළ ගරු සක්කාර ටික ඒ විදිහට මිතිරයටත් පවත්වාගෙන අණ්ඩෝඕනය. සුනකයින් ගත්තොත් සුනකයි මිලදීගන්න යනකෙන සුනකයින්ගේ වර්ග බලලඒ මව්පියන්ගේ ස්වභහාවේ බල තමයි සුනකවරග තෝරගෙන වල්සුනකයේ දෙෙහම නැත්තං පරම්පරාවෙන් හොඳසුනකේ දෙ කියලා තෝරල මිලදීගන්නේ. අස්යෝ තෝරන්නේ අනකෙන අස්වයෙක් මිලදීගන්න කලින් අස්වයා ගැන හොයෙනවා. ගවයින් තෝරගන්න අනකෙන ගවයින් මිලදීගන්න කලින් ගවයින් ගැන හොයනවා. හැම මිනිස් කොට්ටාසේකම ගතිගුණ සහ පුරුතු පුහුණු කරගෙනාපු සිතුම් පැතුන් එක්ක ගුණතරමවල වෙනස්කන්තියනවා. සියලුම මනුස්්‍යයෙන් එකහා සමාන සිදිත්විරිත් මානව ගුණතරම ලිම්පිල් ලැනැහැ. හැබැ සිංහල ඔබනං මානව ගුණතරමවලින් ඉතාම ඉහලින් පොහසත් අය. එනිසා අනිත් ආගමිකයින් අනි ජාතිකයින් තමන්ගේ ආගම රැග්ගන්නාව වගේම ජාතිය රැක්්ගන්නා වගේීම සිංහල ඔබත් ජාතිය ආගම දිවිහිමියය රැක ගන්න ඕනේ. ඔබ විතරක් සියල්ල සමවිෙන් ඕන කෙල හිතල හරියට සියලුම සුනකයින්. වෙනසක් නැතුව හැසුරුවන්න ගත්තුත් සියලුම අස්වයෝ කිසිම වෙනසක් නැතුව හසුරුවගන්න ගත්තුත් අවසානයට ලැබෙන ප්‍රතිඵළමුකත්තය. පින්වන්ත දීපති තමන්ගෙති ආරක්සා කරගන්න. මේ වෙලාවේ සංගරත්නයට ඉතාම දැඩිසේ නින්දා අභහාස කරනවා. සංගරත්නය අතර හත් අට නමක් දේශපාලනය කළ බව ඇත්ත ඉතින් අනිත් පූජකවරනුත් ඒ විදිිය දේශපාලනය කළේ නැත්ත දැන් ප්‍රභාකරන් ජීවත්ත ඉන්නකොට කතෝරික පියතුමල්ලා ප්‍රභාකරන්ට උදවකරපු විදිහතයේ චායාරූපත් පලන්න ඉතින් කීප දෙනෙක් පේතුමල්ලා අතරින් එහෙම ප්‍රභාකරන්ට උදව කලා කියලා අනිත් අහිංසක පියතුමල්ලා මොනව කරන්නද ඒ පියතුමල්ලා අපිත්තේ කපූරුවට සහෝදරත්වයෙන් කටයුතු කරන්නේ. එතකොට මුස්ලිම් මවලවරුන් අතරෙන් කීපදනෙක් කොටි සස්තවාදීන්ට උදවකරව විදිහෙන් පහුගේිය කාලි දැක්කන. ඒවගේම ඊට පස්සෙ වුනත් මෑතකාලෙ සහරාංකරපු අපරාධහමත් දැක්කනෙ ඒවගේ කීපදනෙ කකිහෙම කලාා කෙල අනිත් මුස්ලි මවවිලවර මොනවකරන්නද. ඒ අහිංසක මුස්ලි මවරුවලුන්ටවත් ඒවගේ, හිදු අපේ පූසාරිතුමල්ලටවත් කිස්තියානී ඒ පියතුමල්ලටවත් ස්වාමින් වහන්සේලාටවත් කිසි වෙලාවකු බැංගලිදික් කරන්න එපා. ඒ වැරදි. හැම පිරිසාක් කතරම නරක වැඩ කරපු දෙෙතුන් දෙනෙ හිටියා කියලා සිරු දෙනාට දොස් කියන එක බණන එක වැරදි. ඒ කරන්න එපා කරන්න ඉට දෙන්නත් එපා. මේ කාලෙ අපිට ර්ම ලිපියක්කත් පලකරන්න බැරි තත්ත්යක් ඇවිල්ලා. අපි බිස්සුනනිශාසනයේ ගැන ලිව්වත් නැත්නම් නිවන ගැන දේශනා කළත් කිසිුදු දේශපාලන මතයක් දරන්න නැති අපිටත් ඉතාම අපහාසකරන ඉන්දා කරන කාලයක් ඇවිල්ලා. පින්වන්ද දුවේ පුතේ මේ පසු පන්ස තියන මොකද කියලාපි හොයල බැරවා මෙතන තියෙන දේශපාන බලය ගැනීම වෙනුවෙන් කරන මහා විශාල කුමන්ත්‍රනයක් විතරක් නෙමි මෙතන ආගමික කුමාන්ත්‍රනයකුත් තියෙනවා. බෞද්ධ ඔබට බුදුදහම කෙන තියෙන ශවාසය නැති කරන්නත් තුනුරුවන් සරණයමි සංගරත්නය සරණයෑම අහිමි කරන්නත් ලොකූ කුමන්තනයක් තියෙනවා. දරුවනි ඔබ නොදැනුවත්තම ඔබේ ඔළුගෙඩිටික හෝදමින් තියෙනවා ඔය අහිංසක දරුවන්ගේ ඔය අහිංසක සිතුන්ම් පැතුන් සියල්ලම විනාස් කරමින් හෝ තැමින් තියෙනවා. ඒකදී හිට දෙන්න එපා බුද්ධිමත්ත කටයුතු කරන්න. ඔබ බුදුදහම අනුවජීවත්වෙන්න. ඔබ ඔබේ බිම් අගලක් පාසවා අපි හැමතාම දේශනා කළ නෞුදුත් තියකටආසන්න මේ පැවිජීවිතේ. එදාපටන් අදදක්වා දේශනා කළ හැම දේශනා පාටයකම ඔය ඇත්ත ගිහිජීවිතේ ලස්සන කරගන්න ධනවතුන් අතර ධනවතුම් බලවතුන් අතර බලවතුන් වෙන්න අපි කවුණු දේශනනා කළේ. ඔබ කිසිදු කලදරයක් විපතක් නැතුව සුකාපටිපදා කිප්පා බින්්ඥාදී පටිපදාහතරින් එක්පටිපදාවකින් ඉක්මනීම සසරින් ඉගඩ වෙනකං දෙලොවති වුණු සලසාගන්නට ඕනේ. ඒ ගමනීදී පින්වාන්ත දීපපුතියේ බාත ඇතිවෙනදින් එපා. කාලි විපත්තියක් කාවුත් දරුණු කාලවිපත්තියක් කාවුත් ඒක සසරින් ඉගඩුවන ගමන්ටි විතරක් නෙමේ. හැමතිටම තදීම බලපානවා. එනිසා මේ තියෙනතත්වය තව උඩුතුවන්න කලින් ඉක්මන්ට නිවා ගන්න ඕනේ. ඒ නිවාගන්න ගමනේද ඔබේ මෞපයාා මිට්‍යාදුෘෂ්ි වෙලා බෑ ඔබේ දූදරවා මිත්‍යා දුෂ්ටි වෙලා බෑ ඔබේ සහෝදල සහෝදරියා මිත්‍යාදුෘෂ්ටික වෙලා බෑ ඔබේ කල්්‍යාන මිතුරරි මිතුරියා මිට්‍යාදුස්ටික වෙලා බෑ. මේ කාලෙ අපි නංඒක අත්දකිනවා. වෙනද අපෙන් බණදහ හපු ළමයින්ගේ ඔලුගෙටිකොටාක් වෙනස් වෙලා. වෙනදා ධර්ම සාකච්ඡා කරමින් රෞත්‍ර ජීවිතයේ මිතිලා මත්‍රවවලින් වෙන් වෙලා පාරය ආපු තරුව මේ කාලෙ හැසරෙන විතිී හිතා ගන්නත් බැරි තර පවිටු ආස්ත්‍රෙන් ඒ යහ නවතත් වෙනස්වීගෙන යනවා පින්වන්තද වී පපුති ඉවසීමෙන් කටයුතු කරන්න ඒවගේම ඔබ යම්කිසි දහම් පදයක් කිව්වත් ඔබට යම්කිසි කෙනෙක් බනිනවා නම් දොස් කියනවා නම් සම්යක් ප්‍රයෝග පාවිච්චි කරන්න ස්ථානෝච ප්‍රඥාවෙන් කටයුතු කරන්න අපි වෛද්‍යවරු කරන දේ ඔබටත් නියම කරනවා ුදුවන රෝගයක් අපි කියමු දිය වැඩියාව ඇහළ කකුල නරක්කෙනවා කියලා වෛත්‍යවරු කකුල කපන්න නියම කරනවාන. එතකට කපන්න වෙනවා. වෛදදිවරු නියම කරන්න අර ජීවිතයේ බියර ගන්න හන හින්ද. ඒවාගේ සිංහල ජාතියත් ඒවාගේම බුදුදහමත් සැකගන්න ඔය දරුවන්ට දැන් ලොකු වැඩක් කරන්න වෙලා. ඔබට බනිනවානන් කෙනෙක් ඔබේ හිත අලූබේ අදෝසය වගේම ප්‍රබලෝම අමෝහේ තබාගෙන බොහොම ප්‍රඥාවන්තව දූරදාසීව පෙරලා බනින්න වෙන ඔව ඇත්තන්ත. දොස් කියනවනන් කෙනෙක් කිසිමේ හේතුවකින් ඔබේ හිත දියසයෙන් පුරවාගන්නේ නැතුව පෙරලා නිවැරැදිත සිචුව කතා කරන්න වෙනවා ඔබට ඔබට සිද්ධ වෙනවා හරිත, අතීතයේ එක ගමකට ස්මීන් වහන්සේ නමක් පින්ඩපාතයේ වඩින්න හදාදි දැනගන්නවා ඒ ගමේ පිරිස්ස ඒ ගමට ඇතුල්ලන දෙ නෑ ස්වාමින්න් වහන්සේලාට බනිනව කියලා විසේසේ එක පුද්ගලේ එක පුද්ගලයේ ගමට ඇතුල්ලන ස්වාමින් වහන්සේලාට බනිනවා දොස් කියනවා ඉතාම නරක වි හටිට අදකාලෙ වගේම. අදකාලෙ වගේම ඉතාම නරක විදිහට බනිනවා දොස් කියනවා මෙහෙවන් එක්කෙනෙක් ඒයාගේ ආභාසියෙන් අනිත්තා ඇතත්වයක පුරුතු වෙනවා. අර ස්වාමන්හස බුදුරජාණන් වහන්සේගේ අවසර ඉල්ලනොේ ගමට යන්න බුදුපියාණන් වහන්සේ දන්නා මොකක්ද වෙන්නේ කියල බදුපියාන්හ අවසර දෙනවා ඒ සාමන්හස වැඩම කරන අට පුද්ගලය වඳවගේම කටයුතු කනවා. අන්තිමට සිත්ත වනතිේ දහම් පොත්පත් ඒෝල බම හොයාගන්න එකට ඔබට තෙර මේ වෙලාහ මොකක්ද කට යුත්තේ කියලා. අපි කියන්න ඒ විදියට හැසරන්න කියලා. නමුත් ඔබ නිවටයෝ වගේ ඉන්න එපා. මේ විනාස්ස කරන්නේ ඔබේශේෂ්ඨ ගති ගුණවලින් පිරුණු. හැමෝට මානව දයාවයෙන් පෙවුණු සිංහලජාතිය සහ එවුතුම් බුදු දහමත් ආරය මහා සංගධත්මනය උතුන් ගුණස්කදයනුත්. පින්හන්ට දුවේ පපුේ බොහෝම ඉවසීමෙන් කටයුතු කන හැම ආගමකටම ගරු කරන්න හැම ජාතයකටම ගරු කරන්න. එදා ජාතීන් විධ භාෂාවන් කතාකරන එකසේ දහනවයක් විතර පිරිස් බුදුදහම තුළ බුදු සවවම්බවට පත් වුණා. ඒ හැමෝගේම ජාතීන්වල කුල සිරිත් ආරක්ෂා කෙරෙව්වා. වර්තමානයේ ඇයි සිංහල ජාතීය කුලසිරිත් ඇක ගන්න ඉඩ දෙන්න ඇත්තේ. ඇ සිංහල ජාතීය විතරක් බෙලහිීන කරන්න හදන්නේ ඒක ඉතා බය අනෙක දෙයක් බුරුම ජාතිකය බුරුමඒ බුතේරවාදී බුදු දහම ඉතා හොඳින් ආරස්සා කරගන්නවා. අනිත් හැම රටකම ඒ ඒ ප්‍රධාන ජාතීන් තමන්ගේ ප්‍රදානම දහමකරගෙන් තියෙන බුදුරජාණන් වහන්ස දේශනා කරපු යුතුම් දහම. ඒඋතුම් දහම තමයි සිංහල ජාතිකයන්ගේ තියෙන්නේ. ඉතිං විත ආගම් අධානයි ඉන්නවා ඒ හැමෝටම ගරු කරන්න ආදරය කරාන්න කවනාව දක්වන්න මෛත්‍රය දක්වන්න ඒ සෙලු දෙෙනට කවනාව මෛතය දක්වන අතරේ ඔබ. ඔබගේ ඔළු ගෙඩි හෝදන්න ඉට දෙන්න එපා. ඉතාම තවුණකුමන්ත්‍රනයක් සිද්ධ වන බවතේ රුන්ගන්න බොහොම ඉවසීමෙන් කටයුතු කරන්නඕන වගේ ඔබ සිංහල ජාතය දැක ගත යුතුයි ඒක ජාතිවාදයෙක් කියර කියනවනං සුනකයින්ගේ විධ වර්ග තියෙනවා උසස් වර්ග කියල මිලා අධික සුනකයින්ම වල් සුනකයින් එ මිශ්‍ර කොලොත් මොකක් වීද. වටිනාකමීට පැස්සමකද වෙන්න. මෙතනෑ? උසස් ජාතිය පස්ස පහච්ජාතිය කියලා මිනිස්ස කොට්ටාසයක් බෙදෙනවන්නේමි සිංහල ජාතියට ආවේනික ලක්සන තියෙනවා ඒවා ඒවිදියට රැක පුතිින් මුස්ලිින් ජාතියට ආවේනික ලක්සණ තියෙන ඒව ඒ විදිහයට දැකපුදෙන් කතෝලික සිංහලය කොච්චර හින්නවද එතකොට හිදු ආගමට ආවේනික ලක්සන තියෙනවා ඒවා ඒවිදියට ඒ අය දෙමළ ජාතිකයගේම ඒ විදිහට ඒ වන එක ගනීවි ඔබ සිංහල ජාතියේ තියෙන්දේවල් මිශ්‍ර කරගන්න ඇතු ඒවා ආරක්ෂා කරගන්න මේ භයානක කුමන්ත්‍රණය තේරුම්ගන්න ඔබට නුව නැස පහලවේවා. පසුව පසු තැවන්න. එපා මහ විශාල භයානක කුමන්ත්‍රණයක් සිදුවන බව තේරුම්ගන්නට ඔබට නුව නැස පහලවේවා. තෙරුවන් සරණය.